හැබැයි ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා මම ඒකේ හරි දේවල් තෝරගෙන ගන්න ඕනේ ඉක්මනින් එතෙන්ට යන්න නම් ක්‍රීඩාවෙත් එහෙමයි මම හොඳ පන්දු යවන්නෙක් වෙන්න නම් මං හරි දේවල් මොනවද ඒවා අවබෝධ කරගෙන හරි කෝච් කෙනෙක් ගාවට ගිහලා ඇනලයිස් කරලා කිව්ව බලියට කරන්න බෑ ඇනලයිස් කරාම තේරෙනවා ඇයි මට කෙලින් දාන්න බැරි ඉතින් බයෝ මෙකනිස් ගැන දැනගෙන ඉන්න ඕනේ බයෝ ඇඟ වැඩ කරන මෙකනිසම් එක ඒක තීරණය වෙන්නේ ඒ මේ ක්‍රීඩකයාගේ වමනාව සහ ඒක කොච්චර ඉක්මනට සබ් කොන්ෂස් මයින්ඩ් එකට දාගන්න පුළුවන්ද කියන ඒක පර්සනලිටි එක අනුව චේන්ජ් වෙනවත් වෙන්න පුළුවන් නේද ඒත් මගේ ප්‍රශ්න උත්තරම් මොන්නේ කොච්චර කල් යනවා ආපහු ක්‍රිකට් බෝඩ් එකට යනවාද වැඩ කරන්න අන ගැහුවොත් ආසයි බයයි මට ඕනේ මේ උත්තරේ ඔන්ලයින් ගන්න ආසයි බැලුවට පස්සේ ගෙදර ඇවිල්ලා කන් යන තත්ත්වයක තමයි තියෙන්නේ. නිකන් ඕනනම් එන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඉසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි. අඬ බෙර මොනද බෙර ගහලා. දෝලාවක් කරගෙන. මේ උනන්දුවෙන් අතු පලසේ තරත්තු පලසේ මත. අහහ. අද යුරේනියු උදාරි ආමන්ත දැන් මේක මම ඉබේ ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. මේක මේ ආයතනයේ මට මුදල් වියදම් කරලා උගන්වපු දෙයක්. ඉන්දියාවට යන්නේ MRF එකට යන්න කීප කොච්චර සල්ලියක් වේදම් කරනවද මම යන්නේ ප්ලේයර්ස් දෙන්නෙක් එක්ක හැම අවුරුද්දෙම ගියා ඊට පස්සේ විභාග කරන්න කොච්චර අපි මං සතයක්වත් මගේ සල්ලි වලින් නෙමෙයි විභාග කළේ ලෙවල් 2 ලෙවල් 3 ඔක්කොම අයියා දැන් මං හිතන්නේ මෙහෙමයි දැන් අපි සබ් කොන්ෂස් මයින්ඩ් එක ගැන කතා කරානේ ඔයා සබ් කොන්ෂස් මයින්ඩ් එකට දාන්න දැන් ඔයාගේ වෙලාව හරි ක්‍රිකට් බෝඩ් එකට යන්න කියලා අද හරිම අමුතු මාතෘකාවක් මෙතන. තා තාපත් තියෙනවා. ඒ අපේ වගේ කෙමකුත් තියෙනවා. ඒක තමයි පොඩ්ඩක් පොඩි මමත් බෝලයක් දැම්මේ. ඒත් ලයිව් එකේම. යුනිවර්සල් ලෝ එක විදියට ගත්තම එයාගෙන් ලොකු කැමැත්තක් එන්න ඕනේ. ඒකට ප්‍රසිෂන් වෙන්න නේ. ඔව් අර කීපක දා තමයි. අනවශ්‍යව එළියට ගිය විදිය බැලුවාම ගෙදරට ගිහලා එක්කන් එන්න ඕනේ. එක්කන් එන්න ඕනේ. අනන්ත අනිතක ඇත්තටම මම මේ මාගෙන උදම් මේව නතනව නෙමෙයි. අනිත් පුහුණුකරුවන්ට එළියට ගියාම ටිකක් වැඩ අඩුයි කරන්න. මේ මට දෙයියන්ගේ පීඩය කියලා වැඩ තියෙනවා උන්තරම් කරන්න. ඒකට වෙන්න ඕනේ තමයි කවුරු හරි එක්කෙනෙක් මොන හරි ප්‍රශ්නයක් පන්දු යවන්නේ කරි කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ සෝට් අවුට් කරන ක්‍රමය. ඒ ඉක්මනින් විසඳනවා නම් රිසල්ට්ස් ඔරියන්ටඩ් තමයි ගොඩාක් තාත්තලා අම්මලා ඉන්නේ. ඒ අම්මගේ තාත්තගේ ප්‍රශ්නේ මා ළඟට ගේනවා මම ඒක විසඳනවා නම් ඉතින් මම වැඩිය කාටවත් කියන්නේ ඉතින් මට දෙයියන්ගේ පිටේ කියලා ගොඩක් වැඩ කරන්න පුළුවන් මගේ නිදාසේ මං ඔයාගෙන නෙමෙයි කරදර නෑ ඒක නිසා මට මම ටිකක් ඔය මට එහෙම දැන් මට හරි අපි ඒ බලාපොරොත්තුව තියාගමු මට තේරෙනවා අයියා කියන දේ ඒ වුණාට බලාපොරොත්තු අපේ බලාපොරොත්තුවත් ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ බලාපොරොත්තුවෙන්ම මගේ බලාපොරොත්තුව පැපොල් ගෙඩියක් පාස් කරන්න මේ පැත්ත නෑ ඩොඩන් ගෙඩියක් පාස් දෙන්න පැපොල් ලොකු වැඩි වෙනනිකේ දුරට පාස් කරන්න බෑ හරි අහන්න ඊළඟ ප්‍රශ්නේ චූටියට ඩොඩන් එකක් පාස් කරන්න ඊළඟ ප්‍රශ්නේ හරි ඊළඟ ප්‍රශ්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර T20 තරගාවලියකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ඉන්දීය ක්‍රීඩකයා කවුද 1 විරේන්ද්‍ර ශෙවාග් 2 රෝහිත් ශර්මා 3 ශිකර් ධවන් 4 MS ධෝනි මේ එක තරඟයකදීද නෑ ඕවරෝල් තරඟාවලියකදී එක තරඟාවලියකදී එක සීරීස් එකක තරඟයකදී නෙමෙයි තරඟාවල සීරීස් එකකදී වැඩිම තරඟ මේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත්ත 20 එක දිනද T20 yes T20 සීරීස් එකකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත්ත ඉන්දිය ක්‍රීඩකයෙක් පොඩ්ඩක් ඉන්න හොඳට හිතන්න කලබල වෙන්න එපා ඔයගොල්ලෝ මේ දවස් දෙකේ විදිහට මම කියන්නේ ළමයිනේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20 තරගාවලියකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ඉන්දිය ක්‍රීඩකයා කවුද සීරීස් එක අහන්න සීරීස් එක ධෝනි හරි ඔව් මේක මාර ඉස්සරහම තියෙනවා ෂෙවාග් රෝහිත් ශර්මා ශිකර් ධවන් MS ධෝනි MS ධෝනි ධෝනි කියමන ධෝනි ෂුවර් ධෝනි මට මතක නැහැ නමුත් අනුෂායට මාර ෂුවර් ගත්ත නිසා ඉතින් මම විශ්වාස කරන යාගේ මතකය ඔව් තුන්දෙනාම වැරදි උත්තර රෝහිත් ශර්මා ලකුණු
හාරසිය කොලාක් ලබා ගන්න ඔය එක් දින තරගාවලි මට හිතෙන්නේ දෙසියක් ගන්න ඕනේ අපිට නැහැ වැරදි T20ද T20 අපි මැච් ගන්න නැහැ නේ හාරසියක් ගන්න අපි මැච් කීයද ගන්න ඒක තමයි සීරිස් එක වෙන්න බෑ මැච් තුනක් ගන්නවා ඇති සීරිස් එක වෙන්න බෑ එන ඕක සීරිස් එක 400ක් ගන්න ගන්න එක මැච් එක 150 ගන්න විතර ඔව් සීරිස් එක මැච් උදාරියේ ප්‍රශ්නේ හරි දුක් එක්කෙනා පොඩ්ඩක් කතා කරලා බලන්න දැන් අහලිලා මාස්ටර් කෙනා කියලා නෑ නෑ මේක හරියටම හරි අපි T20 පහක් ගන්න නැහනේ ගහන්න නැහැ වැඩිමනොත් 3යි 4 පහක් ගැව්වත් 400 ගණක් ගන්න 80ක් 90ක් ගන්න මැච් එක T20 හරි ඔබ දිනු අපි මේවා අපිට ඔව් මොකද මේක දත්ත වලට බොරු කරන්න බෑනේ හරි ඉතින් දත්ත 90 කියන්නේ දත්ත රෝහිත් ශර්මා රකුණු 411ක් ලබාගෙන තියෙනවා හරිද දත්ත 90 කට කියනවා රෝහිත් ශර්මා අපි පිළිගන්නවා හරි ඕක අනිත් පැත්තට නියම ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද සීරිස් එක මොකද සීරිස් සීරිස් එකේ නම ඉතින් දැන් මම මේ ඒක අදම තමයි 2017 2018 මොන හරි කියන්න ඕන 2012 2013 අපි අපි පොඩ්ඩක් අහලා බලන්න උදාරි කනේ තියෙන අයගේ උග ලියුපේ ලියපු එක්කේන මම නෙමෙයි මේක ලියුවේ මේ පිටපත මගේ නෙමෙයි හරි හරි දැන් කොහමද ආවේ චණ්ඩියා වගේ මේක අරගෙන පිටපත මගේ නෙමෙයි ප්‍රශ්නේ වගේ දැන් අපිට ආවේ කඩු පෙන්නගෙන අපි පලිය පෙන්නනවා ගෑනි කඩු පෙන්නනවා හරි අහන්න ඊළඟ ප්‍රශ්නේ අපි ඊළඟ ප්‍රශ්නේ යමු ප්‍රශ්නේ හරි දැන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20 තරගාවලියකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කවුද? 1. උපුල් තරංග 2. කුසල් පෙරේරා 3. කුමා සංගක්කාර 4. දසුන් ශානක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20 තරගාවලියකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කවුද? ස්වරට අහන්නේ ඕවරෝල් අහන්නේ. ඕවරෝල් අහන්න මම හිතන්නේ ඕවරෝල්. ඕවරෝල් තමයි මං හිතන්නේ. ඕවරෝල්. උපුල් තරංග ඇත්තට T20 ගාවේ නෑ නේ. ඊට පස්සේ ඊතර නම් තුන මොනවද? දසුන් ශානකයි. කුසල් පෙරේරා 2, කුමාර සංගක්කාර 3, 4 දසුන් ශානක. කුසල් පෙරේරා. කුමාර ඇත්තට T20 ගාවේ නෑ නේද? කුසල් පෙරේරා මං කියන්නේ. අනිත් නම් දෙක මොකද උනේ? කුසල් ජනිත් අන්න. කුසල් පෙරේරා. ඔව් කුසල් ජනිත්. තුන්දෙනාම පිළිගන්නේ උනාට තුන්දෙනා පිළිගත්තේවත් වැරදෙන්න පුළුවන්. උත්තරය දසුන් ශානක ලකුණු 306යි. හරිනේ ඉතින්. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිවද? සීරිස් එක නෙමෙයි. සීරිස් එකනේ ඕවරෝල්. හරිනේ. හරි හරි. ඕස්ට්‍රේලියා. ඕස්ට්‍රේලියා මැච් එක දසුන් ශානක. නේ. ඉන්දියා. Sorry. සමාවන්න. sorry. මේ ප්‍රශ්නේ මේ සීරිස් එක sorry. ඉන්දියා. මේ ප්‍රශ්නේ ඇහුවේ ඕස්ට්‍රේලියා. ඉන්දියා. ඉන්දියා ශ්‍රී ලංකාව මතකුණා. ඉන්දියා. අද ගහන ඉන්දියා ශ්‍රී ලංකාව. කාලගුණ දේශගුණය බලපානවා මේ වගේ දේවල් වලට ප්ලේන්ටියක් බලපාන්න පුළුවන්. පොඩක් මොලේ වයර් මාරු වෙන්නත් පුළුවන්. එන ගමන් පින්නටත් වුණා මේ පින්නමලේ සුදද ඔයා මේ යන්න ආවේ. ඔව්. ඇයි? හොඳද? ලස්සනයි. හොඳයි නේ. මං කැමතියි. එයාගේ හීනේ එයාට කියවෙන්නේ එකම නමයි. මේ ඇන්ඩර්සන් 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 ඉද
ප්‍රශ්න ඉවරද? තව එකක් තියෙනවනේ. ප්‍රශ්නයක් නෑ. ඔක්කොම ප්‍රශ්න අහලා ඉවරයි. මට තිබුණ අන්තිම ප්‍රශ්නේ තමයි මට ගැළපෙන සහකාරය. අනිකක් නෑ ක්‍රිකට් කෙනෙක් නේද සහකාරිය කියන්නේ. සජෙෂන් එකක් ඇහුවේ. සහකාරිය කියන්නේ නෑ අපිට අපිට මේ මයිත්‍රීපාල සිසේන වගේ කීපකට කමන්නේ නෑ. නේ? සහකාරිය අපි වැටෙන්නේ නැත්තම් ගහගන්න. අන්තිර බැරි මට එහෙම හරි කියලා දාන්න මට ගැළපෙන සහකාරය කියලා. 2023 එක නේද ඔයාලා දෙන්නම් මං අ. හරි 2023 සහකාරයක් හොයා දෙනවා. අපි මැච් එකට යමුද? මැච් එකට නම් තාම නෑ නේද ඉන්නවන්නේ. කොහොම බලන්න? මොකද බලමු. තාම විනාඩි කීයක් තියෙනවද? ටොස් එකටවත් තාම නෑ. තාම විනාඩි 29 ඇත්ත දැන් ටොස් එක ගන්න දානවා. තාචුට් එකෙන් ටොස් එක ගන්න ලැස්ති. ටොස් එකට යන්න කලින් යුරේන් හිතන විදියට කාට හම්බ වෙයිද? කාසිය වාසිය. අනේ මන් දන්නේ නෑ. මන්නම් කියන්නේ අපි ගුඩ් චේසර්ස් නෝ. අපිට දෙවෙනියට බැට් කරන්න තිබ්බොත් හොඳයි කියලා දැන් මම හිතන්නේ. ඇත්තටම හොඳ කතාවක් ඒක. අපි කතා කළේත් ඒකයි. අපේ බැටින් ලයින් අප් එකත් එක්ක අපිට හිතනවා චේස් කරන එක හොඳයි කියලා මට හිතෙනවා. අපි චේස් කළා මොකද ආමන්ත මම හිතන්නේ ආමන්ත ඉන්දියානු පිටකරුවන්ට අපිට ටාකට් එකක් දෙන්න බෑ. ඔව්. එච්චර හොඳයි. ඒගොල්ලෝ ගහන්න පුළුවන් ඒගොල්ලන්ට කියන්නේ. ඒගොල්ලෝ ඉදී. ඒකේ මේකේ හොඳම වැඩේ තමයි එහෙම වුණාම යුරේන් කියන වගේ ඒගොල්ලෝ ගහන්න කීයක් හරි අපි ගහනවා ඒ ගානත් කියලා තමයි ගහන්න ඕනේ. ඒකේ ඒක අනිත් පැත්තත් ඒක නැත්තක්. ඒ කියන්නේ අපි ඉස්සරලා ටෝටල් එකක් දුන්නොත් ඉන්දියාට චෙස් කරන්න පුළුවන් ඕනම ගානක් කියලා දා කියන්නේ. ඔව් ඒක ලේසි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් ඉස්සර අපි ගත්තොත් එහෙම අපිට දැන් මේ T20 තරගාවලියක ප්‍රධානම දේ තමයි හොඳ පන්දු යවන්න ටිකක් ඉන්න ඕනෙමයි. හරි. දැන් උදාහරණයකට අපි ලෝකු අපි වර්ල්ඩ් නම්බර් 1 වෙලා ඉන්න කාලේ මාලිංග කුලේ රංගන එලාගේම අපේ අජන්ත අපිට ගොඩාක් හොඳ ෆාස්ට් බෝලර්ස් ටිකක් කී ස්පිනර්ස් ටිකක් හිටියා. අපි ඒ කාලේ දිනුවේ 200 ගහලා නෙමෙයි. අපි 160 150 ඒගොල්ලන් නැදාමත් ඔව් අපි හැම වෙලේම ඒගොල්ලන් නැවත්ත ගන්නවා. 180 ට ගහොත් අනිවාර්යෙන් දිනනවා. අනිවාර්යෙන් 180ක් ගහුවොත් අපිට ඇවිදන් යන්න තියෙන්නේ. 160 ගහනේම අපි කොච්චර හොස්ට් අපි දිනුවා ගොඩක් ලෝක කුසලානේදීම අපි ගොඩාක් 145 50 ගැවුවට පස්සේ අපි දිනනවා. ඉතින් මේක ඔබට තේරෙන්න ඇති මම මේ කියාගෙන යන්නේ මේ තරංගයේ හොඳ පන්දු යවන්න නම් තමයි මේකේ මේ විනිශ්චය ලබා ගන්න. ඊළඟට දේ තමයි පිටිකරුවන් ලයිස්තු දෙය බලනවා. එහෙන් බැලුවම මට හිතෙනවා දැන් අපි පන්දු යවන්න කොච්චර හොඳ වුණත් දැන් අපි මේ ලෙජන්ඩ්ස් ලානේ. ඔව්. දැන් පොඩි මිස්ටේක් එක හතරක් යන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ අපි හොඳයි අපි මුලින් පන්දු යවලා අපි චේස් කරන එක. චේස් කරන එක. මොකද මේක දිනන්න ඕනේ අපි. දිනන්න නම් මම හිතනවා අපිට චේස් කරාම අපේ ඉන්න පිටිකරුවන්ට ඕනම ලකුණු ගානක් හදාගෙන ගහන්න පුළුවන් පිටිකරුවන් ලයිස්තුවක් ඉන්නවා කියලා. අනිත් එක විකට් එකත් මේ එකම විකට් එකන පාවිච්චි කරන්න නේද? ඒ කියන්නේ ඒ ලොකු වෙනස්කම් උනේ නැහැ පහුගිය කාලේනේ. ඔව් එකම දේ අර පොඩක් අම්පයර්ස් දෙන්නගේ ඇස් ටික ටිකක් තව ටිකක් හොඳට පේනවා නම් ටිකක් හොඳයි. මොකද මේකේ රිවිව් නැහැ. ඔව් නේ. ඒක ප්‍රශ්නයක් නේ. ඔව්. ඒ උඩවත්තගේ අවුට් එක දැක්කාම නම් ඇත්තටම අඬ ගහගෙන ඉන්න හිතුණා. ඒක අවුට් නැද්ද? අනේ නැහැ. අපි යමු. එහෙම දෙයක් ඒ රිවිව් නැති නිසා පොඩ්ඩක් ඇහැරගෙන ඉන්න වෙනවා අම්පයර්ස්ට මම කියනවා. මොකද අම්පයර්ස්ලත් ලෙජන්ඩ්ලා. ඔව් නේ. ඒකෙත් තියෙනනේ පොඩි ප්‍රශ්නය. ඒගොල්ලෝ ටිකක් බලන්නේ මෙහෙම කරගෙන ඒක නිසා අනිත් එක දැන් ඉතින් වලපය ගොඩ පයනෝ අම්පයර්ස්ලා ඉතින් අමාරුයි ඈට පහට හරියට පේන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සුගේ වයස ඉතින් ඒවා ඕගොල්ලෝ එහෙම කියන්න එපා. පවුනේ මිනිස්සු දැන් තව ටික කාලෙකින් මේ යන මිනිස්සු ඉතින් ඕවේ මේ නැහැ ඉතින් අපි ඒක ගැන කතා කරන්නේ සාමාන්‍ය මනුස්ස ජීවිත අපි අපි මේ අපේ හැම ඩිස්කෂන් එකේම හැම වෙලේම මේක ඉවර කරන්නේ යුරේනි නිගමනය කරන්නේ යුරේනිද යුරෝයිනිගේ අපි නිගමනය කළා හැබැයි යුරේනි කරන නිගමනේ කාටවත් ඒක නිෂ්පභා නිෂ්පභා කරන්නත් බෑ කතා කරන්නත් බෑ එයාගේ නිගමනය ගැන අපිට උත්තර දෙන්න විදිහක් නැහැ
මේ යුරේනිය ඒකනේ මේ දැන් ඔය ඔක්කොමත් එක්ක දැන් ෆිල්ම් එකක් කරලා ඉවර වුණා තව ෆිල්ම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඊට අමතරව මොනවා හරි කරනවද අපි දන්නේ නැති දේවල් මොනවද ඔයාගේ තියෙන්නේ ගොඩාක් හොර වැඩ කරනවා මේ දැන් ඩොලර්ස් හම්බ කරන්න පෑයි රුපියල් සත් හම්බ කළා හරියන්නේ නැහැ දැන් හොර ගොඩාක් වැඩ කරනවා එක එක ආකාරයෙන් වැඩ කරනවා මේ ඇත්තටම කියන්නකෝ දැන් සාමාන්‍යයෙන් ඒ දේවල් වලට අමතරව ඔය අමුකුත් يعني මොකක්වත් ඉගෙන ගන්න දෙයක් හරි එහෙම නැත්නම් සමාජ සේවයක් හරි මොන හරි කාට හරි උගන්වන්න දෙයක් කරන්නේ නැද්ද නෑ නෑ කිසි දෙයක් يعني නිකන් ඉන්න වෙලාවට ගෙදර මොකද කරන්නේ නිකන් ඉන්න වෙලාවට ඉතින් මම පොත් කියවනවා මාසෙ පොත් කියවන්න ඉතින් පොත් කියවනවා අන්තිමට කියවපු පොත් අපිට පොඩ්ඩක් මම දැන් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වලට ගොඩක් කැමති ඒවා ප්‍රැක්ටිස් කරනවා කියලා දන්නවා. ඔව්. ඉතින් නැහැ මම මේ 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 අවුරුද්දේ මගේ මේ කියවීම පොඩ්ඩක් සෑහෙන අඩු වුණා. ඇස්වල ප්‍රශ්න ඇත්ත. මම දන්නේ නැහැ. 90 කාලේ ලඟ වෙනවද දන්නේ නැහැ. ඒක දන්නේ අනේ මන් දන්නේ. කොහොම හරි ඇත්තටම ඉතින් ඒක නිසා මම පොඩ්ඩක් මෙයා ආයිමත් කියවපු පරණ පොත් කියවන්න පටන් ගත්තා. මේ ළඟදී මම නෙල්සන් මැන්ඩෙලාගේ ඔටෝබයෝග්‍රැෆික් ආයිමත් කියවන්න පටන් ගත්තා. මම මගේ ආසම මෙන්ටෝ කෙනෙක්. මගේ ජීවිතේ ඉතින් මං අයිමත් කියවන්න පටන් ගත්තා ඊ පොත සහ power of subconscious mind කියලා තියෙනවා එඩි මර්ෆිගේ පොතක් සහ magic කියලා මගේ බයිබල් එකක් තියෙනවා ඔය පොත් සමහර වෙලාවට අපි හැමෝම ජීවිතේ give up කරන්න ඕනකොට දේවල් හරියට වෙන්නේ නැතිකොට පොඩ්ඩක් අපිට අවශ්‍යයිනේ fuel පෙට්‍රල් ටික kick start එකක් start එතකොට ඒ පොත් වලට අයිමත් ඔඩියෝ බුක්ස් කළා මම ඔඩියෝ බුක්ස් නෑ මට පොතක් පොතක් විදිහට කියවන්නේ මම ඔඩියෝ සාමාන්‍ය මේ කාලෙ වෙද්දි ඔඩියෝ බුක්ස් ගොඩක් පොපියුලර් නේ මොකද වාහනේ drive කරන ගමන් එහෙම නැත්නම් ගෙදර වැඩක් කරන ගමන් වෙන දෙයකට අවධානය දෙන ගමන් අහන්න පුළුවන් අපිට ඔඩියෝ බුක් ඒක අවුල නැහැ ගෙදර වැඩ කරන්න නැති නිසා ගැටලුවක් නැහැ පොතක් කියවගෙන ඉඳගෙන බලන්න මම ආසම යුරේනි කතා කරන මේ මේ නෙල්සන් මැන්ඩෙලා ගැන මම හිතනවා අපේ රටේ හැමෝම කතා ඒ පොත කියවුණා හොඳයි කියලා. මොකද අපි අපිට නෙමෙයි මුළු ලෝකෙටම ආදර්ශයක් යා අවුරුදු ගානක් කිරේ ඉඳලා එළියට ඇවිල්ලා ඒගොල්ලන්ට මෙයා සලකපු ක්‍රමය ගැන ඇත්තටම අපි කොච්චර මේ බුද්ධ ආගම ගැන අපි ඉගෙනගෙන අපි සමාව දෙනවා කිව්වත් මම හිතන්නේ මිනිස්සුෙකුට ඒ සමාව දෙන්න පුළුවන් කියලා. මිනිස්සෙකුට මනුස්සයෙකුට නෑස මන්ලගේ නැත්තරම දෙවියෙක් මනුස්ස ලෝකේ ජීවත් වෙනවා හරියටම හරි ඒක ඒක අපි ඔක්කොටම ආදර්ශයක් එයාගේ මං ඔක්කොම කියවල නෑ වැ මං තනින් තන චුට්ට චුට්ට කියවල තේනවා ඒ කියවල බලපහම අපිට හිතන්න අමාරුයි ඒ වගේ චරිතත් අපි අතර තියෙනවා මේ ලෝකේ ඉන්නවා කියලා මේ ලෝකේ ඉන්නවා කියලා එහෙම ලෝකෙට එයා නායකෙක් එහෙමද එහෙම නායකෙක් ඉන්නවා කියන්නේ එහෙම එච්චර ඒ සමාව දෙන්න පුළුවන් එච්චර හිතන රට ගැන අම්මෝ ඉතින් එළියට ආවේ දැන් පලි ගැනීම කාලයක් නෙවෙයි